අපේ හාමුදුරනේ දැන් වහන්සේ විස්තර කරන විදිහට අපේ හාමුදුරුවෝ තවදුරටත් එක විස්තර කළොත් සෝවහන් පුද්ගලයා පස්සේදී අනිත්‍ය දකින්නේ නැහැනේ අපේ හාමුදුරනේ. එතකොට නමුත් හදන්නා වූ පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පන්නව අනිත්‍ය ලෙස විදර්ශනා කර කර විදර්ශනා කරන්න හැකියාව තියෙනවා යාට. නමුත් රහතන් වහන්සේ අපේ හාමුදුරනේ පස්සේදීම අනිත්‍ය දකින නිසා එයා තවදුරටත් පංච උපාදානස්කන්ධය හදන්නේ නැහැ. එතකොට එයාට කළ යුත්තක් නැහැ. හැබැයි සෝහන් වෙච්ච එකනට අපි හඳුන හැම වෙලේම යා හදන පංච පස්සේ ජනිත දකින්න නැති නිසා හදන්නව පංච උපාදානස්කන්ධය නිරන්තරයෙන්ම විදර්ශනා කරමින් පවතින ස්වභාවයක් නේද අපි හඳුනන්නේ තියෙන්නේ. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ යම් පුද්ගලෙක් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ඒ සෝවාන් ඵලයට පත් වෙන පුද්ගලයාට මේ කරන්න තියෙන එක කාරණේ. මොකද ඒ කරන්න තියෙන්නේ යා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින ජීවත් වෙන. මොකද යාට දැන් සීලය පිළිබඳවත් සද්ධා පිළිබඳවත් ප්‍රශ්නයක් නැහැ. සීලය ආර සීලයක් හැටියට වැඩිලා සද්ධාව අචල සද්ධාවක් හැටියට වැඩිලා. ඊපස් ඒ දෙක ගැන යාට හිතන්න ඕනේ නැහැ. සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයාට කරන්න තියෙන එකම එක කාර්යය යා දැක්කා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය තවදුරටත් දකින ජීවත් වෙන. ඒකෝර බුදුරජාණන් වහන්සේ කියනවා සකෘදාගාමී ඵලයට පත් වෙනවා කියලා. තොර සකෘදාගාමී ඵලයට පත් වෙච්ච පුද්ගලයාටත් කරන්න තියෙන එකම එක කාර්යය ඊ මොකක්ද යා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය තවදුරටත් දක්මින් ජීවත් වෙනවා. එතකොට යා අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාට කරන්න තියෙන එකම එක කාර්යය ඊ මොකක්ද? තවදුරටත් යා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙනවා. ඊට පස්සේ ආවුතුම් රහත් ඵලයට පත් වෙනවා. ඒතොර රහත් ඵලයට පත් වෙච්ච කෙනාට කරන්න තියෙන රහත් ඵලයට පත් වෙච්ච උතුමාට කරන්න දෙයක් නැහැ. එයා කළ යුතු සියල්ල ආවරයි. රහත් ඵලයට පත් වෙච්ච උතුමා කරන්නේ මොකද්ද? ඒ අවබෝධ කළා වූ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය නැවත නැවත නුවණින් දකිමින් ජීවත් වෙනවා. තේන්න? එතන තමයි තියෙන්නේ. ඒතකොට පංච උපාදානස්කන්ධයේ සකස් වීමක් රහතන් වහන්සේ තුල නැහැ. මොකද පස්සේ නිත්‍ය වශයෙන් ගත්තේ තැනයි වේදනා සංඥා සංකාර විඥානය සකස් වෙන්නේ. භවයට යන කුසලයක් හෝ අකුසලයක් සකස් වෙන්නේ. නමුත් රහතන් වහන්සේ අවිද්‍යාව නිරෝධය කරපු නිසා සංස්කාර රැස්වීමක් නැහැ. සංස්කාර රැස්වීම නැති නිසා භවයේ සකස් වීමක් නැහැ. තේන්න? නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවය දැක්කා. නමුත් දැක්කායි කියන තැන ඉඳන් මහත්වයා පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. නමුත් ඒ තෙත් කරන තෘෂ්ණාව අපායගාමී අකුසල් කරා යට අරන් යන්නේ නැහැ. ඉන් මෙහා අනාගාමී ඵලයට පත් වුණත් එයා තුල පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. තේන්න? උතුම් රහත් ඵලයට පත් වෙන මොහොතේ තමයි අවිද්‍යාව නිරෝධය කිරීම නිසා සංස්කාරයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව බැහැර කරනවා. එයා අවබෝධ ඥානෙන් දකින්න සෑම කුසල් හෝ අකුසල් සංස්කාරයක්ම කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියන තැනේ අවබෝධ කළා. අවබෝධ කරපු තැනේ ඉඳන් මාත්‍යා තුල සංස්කාර රැස්වීමක් නැහැ. තේන්න? දෙය දෙන්න අතර තියෙන වෙනස තමයි. තේන්න? සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ආත්ම භාව හතකට අදාළව එයා මේ තුල සංස්කාර රැස් වෙනවා. සත්සත්. ඒ වගේමයි මේ රහතන් වහන්සේ සංස්කාර රැස්වීම නිරෝධය කළා. රහතන් වහන්සේ පිරිනිවන් පානතේ අතීත සංස්කාරය විපාකයට එනවා. ඒක රහතන් වහන්සේ නමකට නෙමෙයි බුදුරජාණන් වහන්සේලාත් පොදු ධර්මතාවයක්. උන්වහන්සේලා උතුම් විමුක්තිය සාක්ෂාත් කරන මොහොතේ පටන් නැවත සංස්කාර රැස් කිරීමක් නැහැ. සංස්කාර නිරෝධ කළා අනිත්‍ය වශයෙන් දැකලා. නමුත් උන්වහන්සේලා පිරිනිවන් පානතෙක් අතීත සංස්කාරයන් කුසල් සහ කුසල් සංස්කාරයන් විපාකයේ පිණිස පැමිණෙනවා. ඒක වළක්වන්න කාටවත් පුළුවන්කමක් නැහැ. තේනවාද? ඒ නිසා සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් මාර ග්‍රහණයෙන් මිදෙන්නේ පිරිනිවන් පාන වෙලාවේ. තේනවාද? උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කළා, නැවත සංස්කාර රැස්වීමක් නැහැ. නමුත් උන්වහන්සේට අතීත සංස්කාර මාරය විපාකයට එනවා. තේනවාද? ජරා ව්‍යාධි මරණ කියන කාරණා තුනෙන් උන්වහන්සේ මිදිලා නැහැ. ඒතකොට ජරා ව්‍යාධි මරණ තුන කියන්නේ කුමක් ඇසුරු කරන සකස් වෙන මේ රූපය ඇසුරෙන් සකස් වෙන. ඒතකොට මේ රූපය කියන මාර ධර්මයේ සංස්කාර කියන මාර ධර්මයන්ගෙන් අතීත කුසල අකුසල කියන කාරණාවෙන් රහතන් වහන්සේ මිදිලා නැහැ. රහතන් වහන්සේ පිරිනිවන් පාන තාක්කල් අර ජරා ව්‍යාධි මරණ කියන කාරණා තුන උන්වහන්සේ තුල සිද්ධ වෙනවා. උන්වහන්සේ තුල සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් උන්වහන්සේ ඒ වාක්‍රේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වීමක් නැහැ. මොකද පස්සේ නිත්‍ය වශයෙන් ගන්න නිසා ඒවා නිසා පීඩාවක් හෝ ඇලීමක් සකස් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ තුලත් ඒ අතීත සංස්කාර මාරය කියන කාරණය මේ විපාකයන් හැටියට සකස් වෙනවා. නමුත් වර්තමානයේ තුල කිසිම සංස්කාරයක් රැස් වෙන්නේ නැහැ. සසද